ජීව බෞද්ධාශ්‍රම වාසී පූජ්‍යපාද මොරාවත්තේ සුභෝදී ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝේ මොක්ඛේධං ධම්මස්සවෙන කාලු අයං භදන්තා ධම්මස්සවෙන කාලු අයං භදන්තා ධම්මස්සවෙන කාලු අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සම්බදානං ධම්මදානං ජිනාති සම්භං රසං ධම්ම රසෝ ජිනාති සම්භං රති ධම්ම රති ජිනාති තණ්හාක්ඛයෝ සම්බේ දුක්ඛං දිනාසීති ගෞරවණීය මහා සංඝරත්නයේ නවසරයි සදෙහිති සත්පුරුෂ කාරුණික පින්බර වාසනාවන්ත පින්වතුනි පිනති ඔබ පුරුදු ආකාරයට බලාපොරොත්තු වේ ජාතියේ නාලිකාව නිතෙතෙන් දුවා නිදුලියගෙනෙන ලබන ධර්ම දක්ෂිනාමීය ධර්මානුශාසනාව තුළින් උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව සඳහා තමන්ගේ සදහැති දායකත්වය කරමින් කටයුතු කරනවා නුවරපාර අවලම් අල්මිල්ලේව මරදන් කඩවල ලිපිණි පදිංචි පින්වත් එම් අමරා උන්නි කුමාරී මෞතුමියතුළු පවුලේ වාසනාවන්ත පින් ඇති පිරිස එවාගේම කෑගල්ල බුලුගහදෙනී පදිංචි පින්වත් බි දිසානායක හා එච් ටී දිසානායක යන දෙපළ විසින් එවාගේම දම්පහල ඌරු බොක්ක මාතර ලිපිණී පදිංචි රොෂාන් විතාරණගේ මහත්මායතුළු පිනති පිරිස මියුතුම් ධර්මානුශාසනාවට අද දවසේ දායකත්වය කරනවා ඔවුනගේ සදහැති දායකත්වය ඇතිව සිද්ධ කරනු ලබන උතුම් ධර්මානුශාසනාවයි අප මේ මොහොතේදී සිද්ධ කරන්නේ පින්වතුනි ලෞතරා භාග්‍යතුන් වහන්සේ නමක් කෙරෙහි සිත පහදවා ගැනීමම පහුගිය දේශනයන්හිත් මා සිහිපත් කළා තමන්ට සුගතිය යන්නට උපකාර වන හැටිත් ඒ සුගතිය ඉඳම යලි මනුස්ස ජීවිතයකට ආවදා ඒ කෙනාට ඒකාන්තයෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මීය අවබෝධයට අදාළ මගඵලයන්හි පිහිටන්නට උපකාර වන ආකාරය ලෞතරා බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසනක දුටු සුමන නැමැති මල්තරු බිම්බිසාර මහ රජුරුවන් හැමදාම මල් අරගෙන යන රාජකාරිය කරපු තමන් රැගෙන ගියපු දෑ සමන් මල් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි හිත පැහැදිලි එදා පූජා කරන්නට ඉදුණා තමන්ගේ ජීවිතයේ තවෙන අනතුරු ගැන පවා නොතකා භාග්‍යතුන් වහන්සේගේ ජීවිතය ගැන උන්වහන්සේගේ ගුණ සුවඳ ගැන හිතලා එදා පිදූ මල්වල ඒ ආනිසංසය ගැන හිතුවේ සැලකුවේ අවදානමක් මම මැරෙනවා නමුත් මම මේ මොහොතේ මරණයට පත් කළත් මරණ දණ්ඩනේ නියම වුණත් මාහට
භාග්‍යවතුන් වහන්සේට බුදු පුදලයි මගේ දිවි සුදන්නට වෙන්නේ. එනං එහෙම කල්පනා කරපු පිය සුමනගෙන භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ සමග මහ සංඝයා සමග දේශනා කළේ ආනන්ද මේ සුමන එසේ මෙසේ පින්කමක් නෙවෙයි කළේ. ජීවිත පරිත්‍යාගයෙන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුන හිතකින් යුතුව කළ අපරිමත් පූජාවක්. ඒ නිසා ඔය සුමන අපරිමත් ජීවිතයක් ලබනවා කළ කෙනෙහි විපාකයක් ලෙස මේ ජීවිතයේ ඒ වාගේම මතු සංසාරයේ තුළ මුනිස්සර නමින් පසේ බුදු කෙනෙක් වෙනවාමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනම් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි දිවිහිමියෙන් හිත පහද ගන්න ඔය ඇත්ත අපිද ජීවිතයේ සමත් වුණොත් පින්වතුනි දුගති බයක් අපේ හිතට උපදින්නට මොනම විදිහකින්වත් හේතු සකස් වෙන්නේ නැහැ. පින්වතුන්ට මං ගියවර දේශනාවේදී සිහිපත් කළා පින්වතුනි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා මරණීයත රැගෙන යන ගවයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත දුවගෙන විත් තමන්ගේ දිවෙන් භාග්‍යවතුන් වහන්සේගේ පින් ඇති සිරිපාත් ස්පර්ශ කරමි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි හදවතේ තිබුණු ආදර ගෞරවය ප්‍රකට කළ පිළිවෙල ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ආනන්ද මේ ගවය තමන්ගේ ජීවිතේ වෙන්න තියෙන මරණේ තවත් ඉක්මන් කරමින් මා වෙත දුවගෙන විත් මේ පැහැදුනි. ප්‍රසාදේ උපදවගත්තේ එනිසාම මේ ජීවිතේ කෙළවරයා සුගතිය දිව්‍ය තලයන් කීම සදිව්‍ය ලෝකයේම විටින් විට ඉපද. කවදා හරි කෙළවර මනුස්ස ජීවිතයක් වෙත ආවත් පතේ බුදුරජාණන් වහන්සේ නම බරටමයි පත් වෙන්නේ. එනං හිතන්ද පින්වතුනි ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි දිවිහිමියෙන් හිත පහද ගන්න ඔය ඇත්ත අපි මේ ජීවිතේ මේ තරම් වටින මනුස්ස ආත්මයක් ලැබලා සමත් සමක් ඇති කරගත්තොත් එහි සුවය සැනසෙල්ල තමන්ට ජීවිතය තුළ පින්වතුනි නිවන ලංවෙන තුරාවට අත්විඳින්න පුළුවන් කාරණාවක් බව තමන් හදවතින් හොඳට තේරුම් ගන්න. ඒ නිසා ඔබට එහෙම පැහැදීමක් දැක්මක් ඇති නිසා තමා මේ ආකාරයට තථාගත සද්ධර්මියත් එක්ක තමන්ගේ ජීවිතයේ බද්ධ වීමක් හදාගෙන ඔබ ජීවත් වෙන්නේ. ඒ නිසා අද දවසෙත් මා ඉන්නතුන්ට පහදා දෙන සම්බුද්ධ දේශනාව තමන්ට ජීවිතයේ උතුම් නිවන් සෝය වඩා ඉක්මනට මේ සංසාරයේ කෙටි කරගෙන ලං කර ගැනීම උදෙසාම උපකාර කරගන්න හිතාගෙන අප අද සම්බුද්ධ දේශනාව ශ්‍රවණය කරමු. වතාවක් පින්වතුනි තවුසෙසා වෙත දෙවියන් අතර ප්‍රශ්න කීපයක් එන නැගුණා. දානියන් අතුරෙහි කවර නම් දානිය උතුම්ද? රසයන් අතුරෙහි කවර නම් රසය උතුම්ද? රතියන් අතරේ ඇලීම් අතරෙහි කවර රති ඇලීම නම් උතුම්ද? කුමක් හේන් තෘෂ්ණාක්ෂය නම් වූ ඒ අරහත්වයම ශ්‍රේෂ්ඨ වෙනවද ලෝකේ කියන මේ ප්‍රශ්නාර්ථයෙන් පැන නැගුණා. එකිනෙකාගේ අතරේ හටගත්ත මේ ප්‍රශ්නවලට උත්තර එකිනෙකා දෙවියන් අතරේ කතා කළත් සාකච්ඡා කළත් කාගෙන්වත් පිළිතුරක් නැති ලැබුණේ නැ මේ කාරණාවට. දක්ෂව බුද්ධිමත්ව ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න සමත් දේවතාවෙක් මේ දිව්‍ය සමූහය අතර සිටින්නේ. එනිසා දිව්‍ය සමූහයා හතරවරන් දෙවිවරු වෙත ගිහිල්ලා ඕන් තමන්ට වඩා නුවණ බුද්ධිය බොහෝසේ ඇති පිරිසනේ කියලා හතරවරන් දෙවිවරු වෙත ගිහිල්ලා තමන්ගේ හදවතට නැගුණු මේ ප්‍රශ්නාවලිය එහිපත් කළා. ඒ වෙලාවේ හතරවරන් දෙවියන්ටද පිළිතුරු දී නැහැ තැන දහසක් දෙනෙක් හිතනාදී අඳුනාගෙන ඔවුනගේ ඒ ප්‍රශ්නවලට පිළිතුරු එක මොහොතේදී හැකි නුවණක් දෙනුමක් ඇති. සක්දෙව් රජ වෙත අප ගමන් කරලා අපි එතුමාට මේ කාරණාව ඉදිරිපත් කරමු. ඒ අනුව මේ පිරිස සක්වදේවේන්ද්‍රය මුණගැහිලා සිහිපත් කළා තමන්ට ඇති වුණු ප්‍රශ්න ඒ ප්‍රශ්නවලට පිළිතුරු බලාපොරොත්තු අප ඔබ වෙත ආ බව. මේ ප්‍රශ්නවලට ඇහුම්කන් දුන්නු සක්දෙව් රජ සිහි කළා දෙවියනි මෙවැනි ප්‍රශ්නයනට නිසිම උත්තරයේ දිය හැකි කෙනෙක් ලෝකෙ ඉන්නවා නම් ඒ ලෞතරා බුදුරජාණන් වහන්සේම පමණයි. ඉනිසා අපි භාග්‍යවතුන් වහන්සේ වෙත ගමන් කරමි. මේ කාරණාවන් අපි බුදුරජාණන් වහන්සේකින් විමසමු. පින්වතුනි තථාගත බුදුරජාණන් වහන්සේ වෙන විත දෙවුරම් විහෙරි ජේතවනාරාම භූමියේ වැඩ සිටි රාත්‍රී යාමේ කුමුළු දෙවුරම් මහා විහෙරම පින්වතුනි ආලෝකමත් කරමින් ඒකාලෝක කරමින් බබළුවමින්
දිව්‍ය සමූහයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ බුදුරජාණන් වහන්සේට වන්දනා කොට එකක් පසෙක හිඳ බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා තමන්ට එන නැඟුණු ප්‍රශ්න හතර. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් විමසා භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ දානයන් අතර උතුම් දානි මේ ලෝකේ රතයන් අතර උතුම් රතය මේ ලෝකේ ප්‍රති අතර ඇලීම් අතර ශ්‍රේෂ්ඨතම ඇලීම සහ කෘෂ්ණාවශය කිරීමෙන් සියලු දුකින් අතමිදීම වල නිවනම ඒ ශ්‍රේෂ්ඨ වන්නේ ලෝකෙ සියල්ලට වඩා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා. එතෙන්දී භාග්‍යවතුන් වහන්සේ දේශනාකට වදාලා ඒ පැනවලට පිළිතුරු ලෙස සබ්බදානං ධම්මදානං දිනාති සබ්බං රතං ධම්ම රසෝ දිනාති සබ්බං රතං ධම්ම රසී දිනාති සංහක්කයෝ සබ්බ දුක්ඛං දිනාති. දෙවියනි මේ ලෝකයේ තුළ සියලු දාන අතර ශ්‍රේෂ්ඨතම දානි උතුම්ම දානිය තමයි ධර්ම දානි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා පින්වතුනි මේ ලෝකයේ අපි මොනතරම් දේවල් දීලා අපේ හිත සතුට කරගන්නට උත්සාහ කරයිද? ඒ දුන්න දේ ලබන උන් ලැබਿੱච්ච දේ ගැන හිත හිතා කතා කර කර සතුටු වෙයිද? හැබැයි ඒ සතුට පවතින්නේ මද කාලයක්. දුන්න කෙනාට දුන්න දේ ලැබපු කෙනාට ලැබਿੱච්ච දේ මතකයේ තියෙන සහ පරිහරණය පිණිස පවතින්නේ පුංචි කාලයක්. Taman දුන්න දේ අවසන් වෙනකන් දුන්න කෙනාට ඒ දුන්න දේ දිහා බලලා එයා සතුටුයි. ලැබුණු කෙනා ලැබਿੱච්ච දේ පරිහරණය කළ ඉවර වෙනකන් එයින් සතුටක් තෘප්තියක් ලැබුවත් ලබයි. එහෙනම් පැහැදිලි ඒ දෙන සහ ඒ ලබන ඒ හැමදේම මේ ජීවිතේ පැවැත්මේ පහසු උදෙසා උපකාර වේවි. දුන්නු කෙනාට ලබාපු කෙනාටත් වඩා ඒ ආනිසංසය සංසාරේ පුරාවට තමන්ගේ පසුපසේ ඒවි පැමිණේවි. නමුත් ඒ දුන්නු දේ තුලම පමණක් යාට සංසාරේ සහමුලින් කෙටි වුණා නේද? මගේ රාගය, මගේ ද්වේෂය, මගේ මෝහය මේ දුන්නු දේ නිසාම පහමුලින් නැති වුණා නේ කියලා තමන් විනෝය කියලා සතුටු වෙන්න තරම් ජයත් සමරන්න තරම් ඒ දින කිසි දානයක් ප්‍රබල වෙන්නේ නැහැ. යම් කෙනෙක් සමහරක් වෙලාවට ආහාර පාන බොහෝසේ හදලා දෙයි. සමහරක් වෙලාවට පාත්‍ර පිරෙන කන්දන් දෙයි. සමහරක් වෙලාවට විහෙර ආරාම තනල පූජා කරයි. හැබැයි හිතන්න මේ හැම දෙයක්ම ජීවිතේ යම් කෙනෙක් සිද්ධ කරත් ඒ කරන කෙනාගේ හිත සතුටුයි. නමුත් හිතන්නේ ජීවිතයේ තුළ අපි යම් කෙනෙකුට ධර්මීය අහන්න අවස්ථාවක් සැලසුවොත් ඒ ධර්මීය අහපු නිසාම එයා පිනකට බර වුණා නම් පිනකට යොමු වෙන්නේ. අපි දකින සමහරක් වෙලාවට බොහෝම වස්පොසත්යන් ඇති ධනවත් විදිහට ජීවත් වෙන අය. හැබැයි ජීවත් වෙන අය ධර්මීය වඩලා නෙවෙයි හැම වෙලාවෙම සතුට හොයන්නේ. ලෝකේ පුරා සැරිසරලා තමන් අත් නොදැක පරිසර වෙතට ගිහිල්ලා තමන් නොකාපු කෑම බීම ජාති කාල හදාපුව තව තව වෙනස් විදිහට හදලා කරලා හැම වෙලාවකම ලෝකයේ තුළ සැපය සුවය තමන්ගේ ජීවිතයේ ඒයත් අත්කර ගන්නට බලාපොරොත්තු වන්නේ අත් නොවින්ද තවත් දෙයක්ම අත්විඳලමයි. එහෙනම් හිතන්න ජීවිතයේ තුළ ඔවුන්ගේ ජීවිතයේ සැපය සුවය කියලා ඒ හිතන දේවල් ඇතුලේ ඔවුන් මොනතරම් සංසාර මුලාභාවයකින්ද කටයුතු කරන්නේ කියන එක දහම් ඇසකින් බලන කෙනෙකුටම පමණයි ජීවිතේ අඳුනගන්න දැකගන්න පුළුවන්කමක් ඇති වෙන්නේ සැලසෙන්නේ. එහෙම නොවන කෙනෙකුට ඒ අඳුනගන්න පුළුවන්කම ඇති වෙන්නේම නැහැ. ඒ නිසා පැහැදිලි පින්වතුනි ජීවිතයේ ධර්මය කියන කාරණාව අපි හිතකට කියා දුන්නොත් එයා සතුට හොයන්නේ ජීවිතයේ පින්වතුනි තමන් පිනවා ගැනීමක් තුළ ඉඳගෙන නෙවෙයි. අනුන් සනසවා ගැනීම ධර්මයේ වැඩිමක් හැටියට තේරුම් අරගෙන ඒ කෙනාට ජීවත් වෙන්න තරම් දැක්මක් තමන්ගේ ජීවිතයේ ඇති වෙනවා. සමහරක් වෙලාවට අම්මා තාත්තා බලන්ද අවුරුදු ගානක ඊට පස්සේ වෙනත් රටක ඉඳලා මෙරටට ආවත් අම්මා ළඟ තාත්තා ළඟ ඉන්නේ නැතිව ආන් සමහරක් වෙලාවට ඔවුන්ගේ හිත ගියාම අනුව විනෝදයෙන් කාලය ගෙවලා යන්න එන දරුවෝ කොයි තරම් අපි දකිනවද? සමහරක් වෙලාවට මූණේ ලොකු අසරණකමක් මෙතේ කඳුළු උපදවගෙන හිම මව්පියවරු අපට කතා කරන මේ දරුවෝ ආවත් ගෙදර වුන්නේවත් නැහැ. අපට කතා කරන්නවත් ඉඩක් ලැබුණේ නැහැ.
ඒ වගේමයි ඒ දරුවෝ අපිට උවමනා විහෙර විහාරස්ථානයකට පන්සලකටවත් අපිට උන් එක යන්න බැරිව ගියා. එයාලට යන්න උවමනාකම තිබුණ වෙන වෙන තැන්වල. හිතන්න එහෙම ලෝකේ තවත් රටකෙදී පහසුවෙන් තව තව රටවල් වලට ගිහිල්ලා විවිධ තැන් බලලා හදලා විනෝද වෙන ජීවිත තිබිලත් තමන්ගේ මව් රටක තමන්ගේ මව්පියන් බලන් දාපු වෙලාවෙත් ඒ මනෝභාවයෙන් ආවොත් දරුවෝ නාවන මීට හොඳා වගේ ආවත් කතා කරන්නවත් නැතිව ආවත් තමන්ට යන්න හිතේ තිබුණු තැනකටවත් දරුවෝ එක්ක ඉඩක් නැති වුණු තැන ඒ අම්මලා ඒ තාත්තලා කොච්චර දුක් වෙනවද. එහෙනම් එහෙම අවබෝධයක් බොහෝ වෙලාවට ඔවුන්ගේ ජීවිත ඇතුලේ වැඩිලා නැති කුමක් නිසාද? ඔවුන්ට මේ ධර්මයේ ආශ්‍රය ලැබිලා නැති නිසා. ඒ නිසා ඒ ඇත්තන්ට ජීවිතයේ යුතුකම් අඳුනගන්න නොහැකියාවක් ඇති වෙලා තියෙනවා. ඉතින් සමාජයේ ලෝකෙ මේ කාරණා දකින්නවා බොහෝ වෙලාවට. දෙන්න තරම් වත්කමක් තිබුණත් දෙන්න හිතක් ඕනට ඇති වෙන්නේ නැහැ. අනුන් කිව්වත් කිව්වකමට සහ තමන් එහෙම කලාය කියන සම්ප්‍රදාය තුළ අනිත්‍යය කරනකමට කරනවා ඇරුණකොට එහෙම අවබෝධයකින් දනක් පිනක් කරන තැනකටවත් ඒ ධර්මයේ ඇසුර නොලැබුණු උදවියේ දෙන්නේ. එහෙනම් තමන්ගේ මුල්ලාභාසයේ මේ මව් රටේ හටගත්ත ඉපදිච්ච ජනමේ වෙච්ච එකක් වෙලා එහෙමනම් හිතන්නේ ඒ ආභාසයේ නොලැබුණම කෙනෙක් ජීවිතයේ බොහෝ වෙලාවට කොයිතරම් වෙනස් එයා ලෞකික අරමුණු වලින්ම ලෞකිකාර්ථයන් හිම පිහිටා වැඩ කරයිද කටයුතු කරයිද. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ පෙන්නන්නේ දෙවුරන් මහා විහෙර හැදුවාටත් වඩා පිනක් වෙන හැටි ධර්ම දානි ලබා දීම. පින්වතුනි අනේ පිරිස සිටුමාට ලෞතර බුදුහාමුදුරු ලෝකෙ පහළ වෙච්ච බව රජගහන වලින් නිදිදාහන් මහා රාත්‍රී. ඒ අහපු වෙලාවෙම බුදුරජාණන් වහන්සේ හොයාගෙන යන්න තරම් හිතේ මහා සතුටක් ප්‍රීතියක් ඇති වුණත් ප්‍රේමෝ වීම බාධාවක් ඒක. ප්‍රථම යාමේ ගෙවෙද්දී කල්පනා කළා දැන් එළි වෙලා ඇති එළියට බහිද්දී පෙනෙන්නේ අඳුරමයි ආයෙත් නැවත යහනට එනවා. මෙදියම් යාමේ ඉක්මෙද්දී හිතනවා දැන් නම් ඉතින් එළි වෙලා ඇති භාග්‍යතුන් වහන්සේ දකින්න යන්න. බලද්දී අවට පරිසරය අඳුර ගිලගෙන අලෝයම උදා වෙද්දී දැන් නම් කලුවර තිබුණත් බුදුරජාණන් වහන්සේ වෙත යනවායි කියලා. කලුවර මෙදී භාග්‍යතුන් වහන්සේ සොයාගෙන ගියපු. ඒ සුදහස සිටවරයා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ අහලා හිත පහදගෙන අසිරිමත් පින්කලා අනේ පිද සිටු බවට පත් වුණා. ජේතවනාරාම මහා විහාර භූමියේ බුදුරජාණන් වහන්සේ හදලා පූජා කළේ. එදා පින්වතුනි සකන් දේව රජගේ වෛජයන්ත තාසාදී වගේ සොඳුරු අරමක් කුටියක් භාග්‍යතුන් වහන්සේට තනා පූජා කරන්නට අදහස් කළේ අනේ පිරිසටතුමා දෙවියන්ට ඉහළ අහසින්දන් බලන කල ඒ ආකාරයේ මනරංව පෙනෙන පිළිවෙලටම හදපු නිසා ඒත නම වැටුණ දෙවුරා විහෙර ලෙස. එනං හිතන්න මේ බණපද නොඇහුවා නම් ඒ අවබෝධය සහ ඒ අවබෝධය සතුටින් පින් කරන්න එතුමාට දැනුමක් මඟ පෙන්වීමක් ඇති වෙන්නේ නැහැ. එනිසා ජීවිතයේ පින්වතුනි යම් කෙනෙකුට ධර්මීය අප කියා දෙනවාය කියලා කියන්නේ ඒකෙන පිනට කුසලයට යෙදී යුතු අවබෝධය තමා තුළම හදාගෙනම යෙදනා කෙනෙක් බවටයි පත් වෙන්නේ. එහෙම නොවන උන්ගේ ජීවිතේ අපි මහත් වූ අඩුපාඩුවක් ජීවිතයේ තුළ බොහෝ වෙලාවට දකිනවා. ඒ නිසා අඩුපාඩු රහිත ජීවිතයක් බවට කෙනෙක්ගේ ජීවිතේ පත් වෙන්නට නම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව ඒ ඇති කරගන්න ඇසුර බෙහෙවින්ම ජීවිතයට වැදගත් වෙනවා. පින්වතුනි හිතන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ සතුව තිබුණු නුවණැස පිළිබඳව කල්පනා කරද්දී උන්වහන්සේ සතුව මොනතරම් නුවණක් තිබුණද? ඒක දහමේ සඳහන් වෙනවා. සාරිපුත්තයන් වහන්සේ සතුව තිබුණු නුවණ හරියට කල්පයක් පුරාවට වහින වැස්සේ වැහි බිඳු මොනතරම්ද යන්න පියාපාලන ගණනින් සමාන කරන්න තරම් වූ නුවණ උන්වහන්සේ තුළ ඇති බවට. එනම් මේසා නුවණක් තිබුණු ඒ නුවණ ලබන්න තරම් සංසාරේ පින් කරගෙන ආපු ඒ උත්තමයාගේ ජීවිතේට ධර්මයේ අවබෝධය ලැබුණේ තවත් කෙනෙකුගෙන් අසා දැනගත්ත තැනයි. ඒ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ බවට පත් වෙන්න
මුල පිරීම සිද්ධ වුණේ දා උපතිස්ස තරුණියට අත්තජි මහ රහතන් වහන්සේ මුණ ගැහිලා. ඒ අත්තජි මහ රහතන් වහන්සේගේ මොවින් දෙසෝ බණ පද අසා එදා එනම් සෝතාපන්න මග ඵලෙහි හිටියා. එනම් මේ මග ඵලාවෝධෙහි පිහිටන්නේ උපකාර වුණා. ඒකයි ධර්මයේ විස්තර කරන්න තියෙනතුනි. මහ විශාල විහෙර විහාර ආරාම තැනුවාට වඩා මේ සතර පද ගාථාවක් යම් කෙනෙකුට කියා දෙනවනම් ඒ උදාර පිනක් බව. ඒ උදාර ශ්‍රේෂ්ඨ පිනක් බව. එයි හේතුය සතර පද ගාථා කෙලවර ඒක නා සෝතාපන්න මග ඵලයේ උනත් සතරේ පින හුරු කරගෙන ආව කෙනෙක් නම් අන් ලබන්න අවබෝධ කරගන්නට පුළුවන්. එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා දේවතාවන්ට සියලු දාන අතර ශ්‍රේෂ්ඨ දානීය තම ධර්ම දානි. එනිසා ජීවිතේ පිනැති ඔබත් පුරු වෙන්න පුරුදු වෙන්න ජීවිතේකට මොනතරම් සම්පත් දීලා අපි දුන්නා කියලා සතුටු වෙන්න හැදුවත් දිය යුතුම ඒ ධර්මීය අප ජීවිතේකට හදපු දරුවන්ටවත් දුන්නේ නැත්තම් සතුටු වෙන්න බෑ තමන්ට සැනසෙන්න බෑ. අවසානයේ තමන් නිසා හැදුණ උන් සැනසෙන්නේ නැත්නම් තමන් හැදුවයි කියන උදවිය ගැන හිතා හදපු තමන්ට ජීවිතේ සතුටු වෙන්න බෑ. ඒකනේ භාග්‍යතුන් වහන්සේ පෙන්වීම අපට පාපා නිවාරින්ති දරුවන් කලින් වලක්වා කල්යාණී නිවේසෙන්ති පිනෙහි යොදවන මෞපිය වෙන්න ඔබ නිරන්තරයෙන්. එන ඔය ධර්මීය මඟ පෙන්වීම අප ජීවිතේ නොකත දරුවන්ගේ ජීවිතේට කන්න බොන්න උවමනා කරන ඇඳුම් පැළඳුම් සියල්ලද පාසලට යන්න වෙනම වාහනයක් පන්තියට යන්න රියදුරෙක් සමග වාහනයක් පවා වින් කරමින් සියලු සැප සම්පත් යසයසුරින් අපි විඳ දුක නොවිඳින්න මං දෙනවා කියලා හිතාගෙන අපි ජීවිතේ දරුවන්ට ඒ සියල්ල දුන්නත් එයාලගේ ජීවිතයේ ධර්මානුකූල මඟ පෙන්වීම පුතේ මේක පවක් පුතේ මේක පිනක් කරනවා නම් කළ යුත්තේ මෙන්න මේවයි පුතේ කියලා අනුන් කරපු හොඳක් ගැන හරි අබය කරලා තමන්ටත් එහෙම හිතින් හිතලා දැවිල හැඟිලා කරන්න වමනා තරමතේ හිත උනන්දුවක පිහිටවනවා නම් ඒ මඟ පෙන්වීම හරි ශ්‍රේෂ්ඨයි පින්වතුනි. නිරන්තරයෙන් ජීවිතයේ දුක් කරදර විපත් මිනිසුන්ට එන්න බලපාන සංසාර කර්ම සංසාරයේ කරපු කර්ම විපාකයන් ගැන බණ කිය කියා මිනිසුන්ට සැපසුව ගෙන දෙන්නට හේතු වුණු කාරණාවන් ජීවිතයේ කිය කියා ආන් පරිහි යෙදනා හිත පරින් මුදවන්නටත් පිනෙහි යෙදනා හිත පින තුළ තම උනන්දු කරවන්න කරන මඟ පෙන්වීම සහ සසරේ දුක කියා දෙමින් සසරින් මිදීමේ ඇති සෝය සැනසිල්ල හිතකට ඔබට කියන හැම වචනයක් ඇතුළේම තේරුම් කරවන්නට පුළුවන් නම් ඒක උදාර මඟ පෙන්වීම. ඒ උදාරතම දානේ හැටියට භාග්‍යතුන් වහන්සේ සියලු දාන පරදා අන් ශ්‍රේෂ්ඨතම දානී ලෙස ඉදිරි පවතිනම දානේ හැටියට භාග්‍යතුන් වහන්සේ දානෝ දෙනවා දාලා. ඒ අතරේ දේවතාවන් විමසපු කාරණාවනි සියලු රසයන් අතර ඉහළම රසය කුමක්ද? සබ්බං රසං ධම්ම රසෝ ජිනාති. මේ ලෝකෙ සියලු රසයන් අතර දහම් රසය තරම් තවත් දෙයක් නැහැ. හිතන්න මේ ලෝකෙ ඇස් අපි කනබොන දේවල් අතරේ තියෙන රස ලවණ ලුණු රසය තියෙනවා. සිත රසය. හටුක බව අසාය රසය සහ මధుර රසය හැටියට ප්‍රධාන රස කීපයක් තමයි අපට හමු වෙන්නේ. ඒ නිසා අපි ජීවිතයේ පුරුදු වෙලා සිටින්නේ ඒ රසයන් වෙනස් කර කර ජීවිතේ රස විඳින්න රසය හොයන ස්වභාවයක් තමයි අපේ මනස තුල පවතින්නේ. හිතන්නේ නම් රස වෙනස් කර කර අපි කෑව බිව්වත් ඔය එකම රසයන් ටික අතරේනේ අපි හැම වෙලාවකම අපිව පවත්වාගෙන යන්නේ. හිතන්නකෝ ජීවිතේ ඇත්තටම බැලුවොත් අපි ජීවිතේ බත් කාලා තියෙන එක වතාවක්. අපි තේ බීලා තියෙන එක වතාවයි. ඇයි හේතුව පින්වතුනි අපි පළවෙනි වතාවේ ඒ බීපු තේකම තමයි ආයෙත් බොන්නේ. පොඩ්ඩක් රසයේ ස්වභාවය පොඩි පොඩි වෙනස්කම් යන්තම් තියි. අපි කෑවත් බත් ඒ පළවෙනි වතාවේ කාපු බත් එකම තමයි කන්නේ. ඒකේ ස්වභාවයේ පාට පැහැයේ වර්ගයේ යම් වෙනසක් තියෙන්නට පුළුවන්. නමුත් බැලුවාම ජීවිතේ මේ කරන එකම දේ විවිධ විදිහට අපේ මනස පිනවන පිළිවෙලට දිව පිනවන පිළිවෙලට අපි ජීවිතේවට ඇබ්බැහියක් තියෙන යොමුවක් තියෙන. එහෙනම් හිතන්න
එහෙම පිනවා ලබන දෙයකින් අපට ජීවිතයේ සුවයක් ලැබලා අවසානයක් නම් සිද්ධ කරගන්න ඉඩ පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා රස තෘෂ්ණාවට ගියපු කෙනා ජීවිතයේ එතනින් සංසිඳීමක් ඇති කරගන්නේ නැහැ. එයා තව තවත් පිනව පිනව සසර තුල සහ ජීවිතයේ තුල රැඳෙන්න තමයි ආස කරන්නේ. අපි දකිනවනේ මරණ වංචකේ පවා ජීවිතේ මිනිස්සු මොනවද තාත්තට අම්මට ගෙන දෙන්න ඕනනා කියලා හදි. අන්‍යා ලෝභකමින් අනුභව කරපු සහ එතෙක් හන්න බැරුව තාමත් තිබුණු යම් දෙයක් තිබුණා නම් අහපු තැන මේ මැරෙන මොහොතේ හරි ඒ ලෝභකම සාල් පන්සිදව ගන්න හිතාගෙන ඒ දෙයට ඇලෙනවා. එහෙනම් ඇලෙන කෙනා ඒ කෑවයි කියලා ආපු දෙයට ඇති ඇල්ම යාට නැති වෙන්නේ නෑ. එයා කාපු දේ මතකයේ තියාගෙන යා මැරුණා. එහෙනම් ජීවිතේ එවැනි වන් සංසාරේ යම් බුලාභාවයකට පත් වෙන දුගතියකට යන්නේ හේතුවක් වෙනවා. එහෙනම් හිතන්න ලෝකේ තියෙන හැම රසයක්ම ජීවිතේ අපිව මුලා කරනවා. අපිව සංසාරයට ඇදලා දානවා. එහෙනම් ජීවිතේ පින්වතුනි ධර්ම රසය කියන එක අපට මේ ජීවිතයත් රසවත් කරනවත් වේම සංසාරි ඉන්න යම් කාලයක් අපට ඉතිරිව තියෙදී ඒ කාලෙත් රසවත් ඉන්න උදව් කරනවා. සහ අපට ජීවිතේ සංසාරෙන් මිදී ලබන්න පුළුවන් උත්තරීතර නිර්වාණ සෝය වෙත යන්නටයි ජීවිතේ අපට මඟ කියන්නේ. ඒ නිසා හිතන්න ලෝකයේ තුළ අපි ජීවිතේ බොහෝ දේවල් වලට බොහෝ දේවල් අපි රසවත් කරගෙන අපේ දේවල් වලට බැඳෙනවා. හැබැයි හිතන්න ජීවිතේ Tamanta රසයි කියලා Tamange මනසට දැනෙන එහෙම අරමුණු තුල ඒ අරමුණ Tamanta ලබන්න දිනන්න පුළුවන් වළු පිළිවෙලට අපි හිතින් හේතු හදාගන්න එකනේ කරන්නේ. ජීවිතේ හැඩතල ගැන හිතලා පාට ගැන හිතලා හඬ ගැන හිතලා ජීවිතේ පහස ගැන හිතලා අපි හැම වෙලාවකම මේ ඉඳුරන් හරහා ගන්න අරමුණු වලට ජීවිතේ අපි බැඳෙනවා. ඒ බැඳෙන පැත්තට අපේ හිත අපි විහිම්ම ගොඩ නගා ගන්නවා. එහෙනම් ඒ තමයි මේ පැත්තට අදාළව තමන්ගේ අරමුණ දිනනා පිළිවෙලට වමනා සහගත ආකාරයට වාසි සහගතව අපි ජීවිතේ හේතු හදා ගන්න තැනකයි ජීවත් වෙන්නේ. නමුත් හිතන්න තමන්ට ඕනිමයි කියලා හිතන දේ මට ලැබුණොත් සහ ලැබීම අරමුණු කරගෙන මං කටයුතු කිරීම නිසා මට නැති වෙන අහිමි වෙන දේවල් කොයි තරම්ද. ජීවිතේ එහෙම තමන් හැම වෙලාවකම වාසි පැත්ත හිතන නිසා මිනිස්සු යම් රසයකට යම් දෙයකට යෙදෙනවා දිවෙනවා මිසක් ජීවිතේ හි අවාසි පැත්ත හිතනවා නම් මිනිස්සුන්ට ජීවිතේ ලොකු උපේක්ෂාවකුත් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි ජීවිතේ තමන්ට වෙන් වෙලා අතහැරලා ඉන්න බැහැ කියලා හිතන ගොඩක් දේවල් තමන්ට නැති වුණාමත් සහ තමන්ටම නැති කරගෙන වුණත් ඉන්න පුළුවන් හිතේ හයිය හිතේ විශ්වාසයක් ඇති වෙනවා. එතන ලොකු සැහැල්ලුවක් තියෙනවානේ. දැන් ජීවිතේ සමහරක් වෙලාවට විවාහ වෙලා බිරිඳක් සමග ස්වාමියෙක් එක්ක වසන සහ දරුවෝ හදාගෙන ඉන්න ජීවිතයක ගියක් දොරක් හදාගෙන යාන වාහනයක් ඇතිව ඉන්න ජීවිතයක තියෙන රස තමයි මිනිස්සු දකින්නේ. හැබැයි ජීවිතයේ තුළ ඒ රහට බැඳිලා මිනිස්සු ඒ දේවල් කරගත්ත තරමට මේ මිනිස්සුන්ගේ ජීවිතේ රසත් අපට පේන්නේ. ඒ සමහරක් වෙලාවට අප වෙත වුණත් විවිධ සමාජ ගැටලු අරගෙන එන උදවීන කතා කරන්න උත්තර හොයාගෙන සමහරක් වෙලාවට විවාහ වුණ අතරි ඇති වෙච්ච අරගල තුල ප්‍රශ්න තුල හිත වේදනාවන් තුල උත්තර හොයාගෙන ඉන්නවා. ඒ වෙලාවට ඇත්තටම අපි මුලින්ම hina වෙලා තමයි ඇත්තෝ අඬන වෙලාවේ උත්තර දෙන්න ගන්නේ. අපි hina වෙන්නේ ඔවුන්ගේ අඬන හැඬුමට නෙවෙයි, ඔවුන්ව උපහාසයට පත් කරලා නෙවෙයි. අපි hina වෙන්නේ මේ වෙලාවට අනේ මට මේ ටික උනේ නෑනේ කියන සතුට අපට මේ වෙලාවේ හිතේ ඇති කරගන්නට පුළුවන්. එහෙනම් ජීවිතයේ පැවිදි භාවය තමන් තේරුම් ගත්තොත් ඒ පැවිද්දට තමන් ඇලුනොත් ආන් ජීවිතයේ
අර ගිහි ජීවිතයට ඇලුණු නිසාම ඒ ඇලීම ඇතුලේ විඳවන වේදනාව Tamanට නැහෙන කියන සතුට හැබැවින්ම Tamanට ජීවිතේ ලබන්න පුළුවන්. දැන් හිතන්න ආමිනහන්සලා වුණ අපි කොයිතරම් බණ දහම් කියන රට කුරා වඩින බොහෝ වෙලාවට රෑ බොහෝ වෙලා පන්සලට උනත් වඩින අවස්ථා අපට වැඩි. එතකොට ජීවිතයේ නිවසක ඉන්න කෙනෙක් නම් අන් කිව්ව වෙලාවට යාට එන්න බැරි වුණොත් බොහෝ වෙලාවට යාට රැවුම් ගිරවුම් වලට යාට ලක් වෙන්නට වෙනවා. ඉතින් රවල දොරවල විතරක් නවතින්නේ නැහැ සමහරක් තාට හයිය වහිනවා. ඉතින් ඒ වැටෙනුත් යාට තෙමෙන්න වෙනවා. ඒ වගේ මේ නිවසක් ඇතුලේ ජීවිතයේ ඇතුලේ එවිට අපහණයක් ඇති වෙනවා. Tamanta ඉන්න තැන Tamanta නිවනසේ Taman ඉන්න තැන Tamanta ඒ සෙවනහ තැන තිලක්සේ දෙනෙන සබහරයාගේ හිතෙන් ටික ටික ඈත් වෙලා මැකිලා යන පටන් ගන්නවා. එන ජීවිතයේ පින්වතුනි හැබැවින්ම බැලුවාම ලෞකිකව කාමයට බැඳිලා අපි ලබාගත් මේ ජීවිත ඇතුලේ අපට බොහෝ වෙලාවට හිමි වෙන දේට වඩා අහිමි වෙන දේ බොහොම වැඩි. හැබැයි ධර්මයත් එක්ක ජීවත් වුණු කෙනාට එයා ධර්මයත් එක්ක බැඳීමක් හදාගත්ත කෙනාට එහෙම ජීවිතයේ පින්වතුන ව්‍යාකූලත්වයන් ඇති වෙනවාදෝ. එහෙම ඇති වුණත් එයාට ඒ ධර්මයේ තුලම උත්තරයක් තියෙනවා. ජීවිතේ අපි දකිනවා ගිහි ජීවිත ඇතුලේ Taman බැඳුනහම මේ බැඳිච්ච ජීවිතේ එන ව්‍යාකූලත්වයට ප්‍රශ්නවලට සමහරකට උත්තර නැහැ. ඒ ව්‍යාකූලත්වයේම ඉන්න එකම ඒක ඉවසගෙන ඉන්න එකම ඇරුණහම Tamanට වෙන විසඳුමක් නැහැ. හැබැයි ජීවිතේ ධාරාවත් එක බැඳිච්ච කෙනාට ධර්මයේ ජීවිතේ රසවත්ම දේ කරගත්ත කෙනාට දහම් රසයේ තමන්ගේ ජීවිතයට ගලපගත්ත කෙනාට එයාට ඒ ධර්මයේ තුල පිහිටා ඉඳියන් ව්‍යාකූලත්වයක් හිතට අසහනයක් පීඩනයක් ආවත් ඒ පීඩනය මතා ගන්න මුදව ගන්න ධර්මයේ ඇතුලේම හොඳ උත්තරයක් එයාට තියෙනවා. ඒ හින්දා භාග්‍යවතුන් වහන්සේගේ මේ බුද්ධ වචනය සත්‍ය භාවයේ තේරුම් ගන්න තමන්ට තමන් ජීවිතේ යම් පමණකට ධර්මයේ තුල ඉඳගෙන ජීවිතයේ දෙස බලන කෙනෙක් වුණොත් සහ ධර්මයට බැසගත් කෙනෙක් වුණොත් ඇත්තටම තමන්ට ඒ යථාබෝධය ඇති වෙන්න ගන්නවා. හිතන්න ඔබ මහා කාර්යබහුල ජීවිතයක් ගෙවලා ඔබ විනෝද චාරිකාවකට ගියාම ඒ කාලයේ ඉවර වෙනවට අකමැති වෙන්න පුළුවන්. හැබැයි ඊටත් වඩා පින්වතුනි ඔබ ජීවිතයේ සමහර කාලකට ආරණ්‍යයකට සේනාසනයකට ගිහිල්ලා හොඳ පින් ඇති යතිවරයන් වහන්සේලාගෙන් උපදෙස් කමඨහන් භාවනා උපදෙස් ලබාගෙන ඔබ භාවනා කරන සතියක් පටන් ගත්තා. ආන් ඔබට මේ සතිය ආරම්භයන් දුෂ්කරතාවයන් තියෙයි. කරගෙන යද්දි දුෂ්කරතා ඇති වෙයි. හැබැයි මේ සතිය කෙලවර වෙද්දී Taman හිතෙනවනේ තවත් සතියක් මට දීර්ඝ කරගෙන ඉන්න ඉඩ තිබුණා නම් මෙතන. මොකද හේතුව Tamanට දැනෙනවා කොහෙද මං මෙච්චර කල් ජීවත් වුනේ. මොනවද මං ජීවිතේ ලබපු දිනපු හොයපු දේවල්. ඒ කිසිවක නෑ නේද මේ තරම් සෝයක් සැනසෙල්ලක් කියන එක Tamanti ධර්මයේ හැබැවින්ම ප්‍රායෝගිකවම වඩද්දි දැනෙන මේ තේරෙන්නේ පින්වතුනි. ඒ නිසා Taman තේරුම් ගන්න මේ ලෝකේ සියලු රසයන් අතර ධර්ම රසයේ තියෙන ඒ රසවත් භාවය නම් කොතැනකවත් කාගෙන්වත් මුදලකට කොයි තරමකටවත් ලබන්න දිනන්න පුළුවන් දෙයක් නම් නොවන බව අපට තේරෙනවා. ඒක තේරුම් ගියපු කෙනාට පින්වතුනි ලෝකේ අනිත් මිනිස්සු ගෙවල් දොරවල් වලට යාන වාහන වලට අඹ දරුවන්ට මේ දේවල් වලට ඇති කරගෙන තියෙන අනිසි බැඳීම ඒ නිසාම හටගන්න අනිසි බිය ඒ කෙනාගේ ජීවිතේ ඇති වෙන්නේ. ඒ අනිත් අයට බොහෝ වෙලාවට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මෙයාට ජීවිතය ගැන කිසිම වගකීමක් නැහැ. තමන් ගැන නැත්නම් අඩුම දරුවෝ ගැනවත් ස්වාමියා ගැනවත් බිරිඳ ගැනවත් හිතන් දෙපෙකෝ එහෙම නැහැ. නමුත් ඉතින් අනිත් අය තේරුම් යන්නේ නැති ඒ කාරණාව අනිත්‍යයට ඒ ධර්මීය රසවත් භාවයේ තේරුම් ගන්න තරම් අවස්ථාවක් සහ පිනක් ඕන් තුළ මෝරලා නැති නිසා ඒ හින්දා අප ජීවිතයේ අපට සමස්ත ලෝකයටම වහින වෙලාවට කුඩාරම් දෙන්න බැහැ තමන් කුඩයක් කරන් නොතින ඉන්නේ කරුණහම. ඒ නිසා ජීවිතයේ ඒ තේරෙන ඇත්ත ඒ ධර්මීය රසය විතක අපට සියල්ලන්ට තේරුම් කරවන්නට නොහැකි වේවි. මොකද බුදුරජාණන් වහන්සේ මේ පටිසෝතගාමි මගක් මේ තථාගත ධර්මී තේරුම් කරගෙන ජීවිතේ වඩනවා කියන එක. ඒ නිසා ලෝකෙ හැමෝම පින්තුමි යන්න දුවන්න බලන්නේ බොහෝ වෙලාවට
ජීවිතයේ තුළ මිනිස්සු අර ගංගක පහලට සැඩ පහර ගලාගෙන යනවා වගේ ලෝක මිනිස්සු අනුකරණ ටිකමයි කරන්න බලන්න. මිනිස්සු ජීවිතේ රසය කියලා හිතන්නේ සහ කරන්නේ මේ හිතන්නේ. ජීවිතේ තමන්ගේ ඇහැපිනවන්නට වඩා අනුන්ගේ හැපිනවන අනුන්ගේ හි කෝණේ මානෙන් බලලන ගියක් හදුවත් ගන්නේ. අනිත් අය මම මෙහිම වාහනයකින් ගිහිල්ලා බැස්සොත් තමයි මට දරු කරන්නේ පළකන්නේ මට පිළිගැනීම වැඩි වෙන්නේ. ණය වෙලා හරි මම මෙහිම ඇඳුමක් කරගෙන ඇඳගෙන ගියොත් තමයි අනිත් අය අතරේ මාත් කැපී පේනව කෙනෙක් බවට පත් වෙන්නේ. එහෙනම් ජීවිතේ මිනිස්සු බොහෝ වෙලාවට කරන කියන බොහෝ දේවල් කරන්නේ අනුන්ගේ හිම් බලලා. අනුන්ගේ හිතකින් තමන්ගේ හිතක් කරගෙන හිතලා ජීවිතේ ජීවත් වෙන්න බලන මිනිස්සු කොටසක් නෙමෙයි ලෝකෙ ඉන්නේ. නමුත් හිතන්නේ ජීවිතේ තමන්ගේ හිතවිල්ලෙන් හිතලා ගොඩක් දේවල් කරා නම් ආ ජීවිතේ ඔයත් අද කරපු සහ කරන ගොඩක් දේවල් වෙලහකට නවත්තලා. හදපු ගෙවල් දොරවල් දිහා බැලුවත් හිතන්න තමන්ට ඔය ටික කාලයක් ගියාට පස්සේ අතුපතු ගාගෙන පිරිසුදු කරගන්න බැරි තරමට අපහසුාවක් විහිසක් දැනුණාම හිතෙනවා අනේ මේක පුංචියට හදාගත්තා නම් ඒ කාලේ මේ කිසි කරදරයක් නෙමෙයි. තමන් ජීවිතේ රෙදි ගොඩක් ඇඳුම් ගොඩක් තියදී ඒවා සෝදන්න පිළිසුදු කරන්න ගියපු වෙලාවට ඒවා පිළිවෙලකට තියන්න ගියාම ආන් ඉතින් එතකොට තමන්ට හිතෙනවා මොකට මම මෙච්චර වියදම් කරලා ඇඳුම් ගත්තද? ඇඳුම් අර දෙකක් තිබ්බනම් ඇති. එහෙනම් ආන් ජීවිතේ තමන්ට දැනෙනවා තමන් ගත්ත යාන වාහන නඩත්තු කරගන්න බැරි වේදී අපහසු වේදී ආන් එයාගේ හිතට හිතවිල්ලක් ඇති වෙනවා මම මොකට මෙච්චර එකකට ගියාද? මගේ තරමට ආම් දෙයක් කරගෙන හිටියනම් මට මේ තරම් හිරිහැරයක් කරදරයක් නෙමෙයි අපහසුාවක් නෙමෙයි මේ තරම් වෙහෙසලා හරි හම්බ කරන් දුක් විඳින්න දිවාරය නොබලා මට සිද්ධ වෙන්නේ නැමෙ කියන එක දැනෙනවා. එහෙනම් ජීවිතේ බැලුවහම නඩත්තු කරගන්න තමන්ට බැරි වෙන දේවල් ටික නඩත්තු කරගන්න මුළු ජීවිතේම උදේ රැ නොබලා මිනිස්සු කටයුතු කරලා ඉඳලා මැරෙන ජීවිත නැති එහෙම ජීවිතයක ලබාපු දෙයකයන් සෝයක් තිබත් ඒක විඳින්න තරම් ඒ මනස නිදහස් නැහැ. ඒ නිසා හිතන් දෙන ලෝකෙ මිනිස්සු රසයි රසයි කියලා මොනවද ජීවිතේ අන්තිමට විඳලා තියෙන්නේ. හැබැයි ධර්මානුකූල පැවැත්මක ඉඳලා සරලව පැහැල්ලුවෙන් සොඳුරුව තමන්ට නඩත්තු කරන්න පුළුවන් තරමේ දේවල් ටිකක් එක ජීවිතේ ධර්මයෙන් නඩත්තු කරගෙන ජීවත් වෙන මිනිස්සෙකුට ලෝකේ කාටත් වඩා ලොකු සැනසෙල්ලක් තියෙනවා. ලොකු සුවයක් තියෙනවා පින්වතුන්. ඒ හින්දා පින්වතුන් මේ කියවා ගැනීම, මේ වටහා ගැනීම ජීවිතේ තමන් ඇති කරගන්න. එහෙම වුණහම මේ ධර්මියත් එක්ක හිතන එක තමන්ට අමාරු කාර්යයක් නෙවෙයි. මොකද ගොඩක් උදවියෙත් එහෙම ධර්මියත් එක්ක හිතන එක අමාරු වෙලා තියෙන්නේ. අර ජීවිතේ ඇත්තටම දුක අවසන කෙලවර පවතින ඉහෙත් මුලින් රසයි කියලා දැනෙන දේවල් තුළ ඇති කරගත් ආත්මීය බැඳීමක් තුළයි මිනිස්සු ජීවත් වෙන්නේ. එහෙනම් ඒකෙන් මිදෙන එක පහසු නෙවෙයි මිදීමේ මානසික අපහසු දුක තමයි යම් ආකාරයකට මේ ලෞකිකත්වයෙන් බැහැර වෙලා ලෝකෝත්තරත්වයට එීම තුළ මිනිසුන්ගේ ජීවිතයේ දැඩිව දැනෙන. ඒ නිසා සිනැති ඔබ දහමේ රසයේ ජීවිතයට එකතු කරගත්ත කල ජීවිතේ තමන්ට මග හරින්න අතහරින්න බැහැයි කියලා හිතන ගොඩක් දේවල් මග හැර ගන්න අතහැර ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සබ්බං රතින් ධම්ම රතී ජනාති. ඒ අතරේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ලෝකයේ ඇලීම් අතරේ ශ්‍රේෂ්ඨතම ඇලීම බවට පත් වෙන්නේ ධර්මයේට ඇලීම පින්වතුනි. හිතන්න ජීවිතයේ අමුදරුවෝ දැතිදස්සෝ ධනධාන්‍ය ඒ වගේම නැටුම් ගැයුම් වැයුම් මේ විවිධ දේවල් වලට අපේ හිත විවිධ ආකාරයේ අඩු වැඩි වශයෙන් එළින පවතින සහ එළින්න කැමති හිතක් මේ අපි ළඟ තියෙනවා. එහෙනම් හිතන්න ජීවිතයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ දහමේ සෝයේ තේරුම් ගත්ත කෙනා අනිත්‍යයට ධර්මයේ දුන්නක් කියා දුන්නක් එයාගේ හිතට ඒ අර ලෞකික ලාභවලට එළිලා කැමති වෙලා විඳින සතුට හොයන තැනකින් එයා මිදිලා ඉන්න නිසා එයා ජීවිතයේ ධර්මයේ කියා දුන්නක් ලාභ මානසිකත්වයකින් නෙවෙයි ඒ දේ කරන්නේ. එයාට අනිත්‍යයට තමන්ට මේ දැනෙන ධර්මයේ රසයේ සුවය දැනෙන තැනට තව එකිනෙක හරිව පත් කරවන්නට පුළුවන් නම් ඒක කොයිතරම් ශ්‍රේෂ්ඨයිද කියන අදහස තේරුම් කරගෙන තමයි ලෝකෙට මිනිස්සුන්ට ධර්මයේ බෙදන්නේ කියන්නේ. ඒක හරි වටින දෙයක්. මොකද මේ ධර්මය ගැන කියා දුන්නහම මිනිස්සුන්ට ජීවිතේ මේ මොහොතේ හරි ඇති වෙන බියසක දුරු කරගන්න
ඉතාම හොඳ මඟ පෙන්වීමක් බවට පත් වෙනවා. අනික හිතන්නේ ජීවිතයේ පින්වතුනි අපි අමුදරුවන්ට, දෙසදාසන්ට, යාන වාහන වලට, ගේදර වලට, නැතුම් ගැයුම් වැයුම් මේ මොනවට ඇලුනා. ඒ ඇලුණු දේ අපට සැබෑ සැපයක් වේවි. ඒ දේවල් බලලා කරලා අයිති කරගත් අපි ළඟ පවතිනවන සතර යන්න බලපාන රාග දේශ මොහ ආදී අකුසලය ඒවා සහමුලින් දුරු වෙනවා නම් අපි තුල දුරු කරවනවා නම් අන් ඒවා සැප හැටියට අපට පිළිගන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වන්නේ ඒව හැම සැප වෙන්නේ නැහැ. පින්වතුනි අපට මේ කාරණාව ගැන පහදදී ලස්සන දේශනාවක් හම් වෙනවා සුත්ත නිපාතේ ධනිය සූත්‍රයේ. ධනිය සූත්‍රයේ ධනිය නැමැති ගව පාලකයා එතුමා සතුව විශාල ගවයෝ හිටියේ විශාල ධනයක් තිබුණු කෙනෙක් තමයි ධනිය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ වාසය කරද්දී මේ ධනිය නැමැති ගව පාලකයා මහී ගන්තර වාසය කළා. ඔහුගේ පෙර භවයක සතු විස්තර පිළිබඳව සිහිපත් කළොත් එහෙම ආශක බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ බුදු සසුන බැබළෙන කල වසර 20000ක් තුල දවස් පතාම සංඝයා වහන්සේලාට ආහාර පූජා කරලා තිනවා ස්වාමීන් වහන්සේලාට. හැමදාම වසර 20000ක් දවස් පතා සංඝයාට වූ දන් දුන්නු නිසා ඒ ජීවිතේ අවසානීය සිද්ධ වුණද දෙවියන් අතර ඉපදෙන්න දෙවුලව උපදින්න තවත් බුදුරේ 15 වෙනි තෙක්ම ඒ දිව්‍ය සැප විඳලා අවසානයේ අප තථාගත භාග්‍යවතුන් වහන්සේගේ කාලේ විදේශ රටමැද පබ්බත රට නැමැති ප්‍රදේශෙහි ධම්මකොණ්ඩක නම් නගරයේ සිටු පුතෙකුව සිටිද ගව පාලනින් ජීවත් වෙන කෙනෙක් බවට මේ ධනිය පත් වෙන අවස්ථාව උදා වුණා. ඔහුට පින්වතුනි ගවයෝ 30000ක් ඒ වගේම 27000ක් එළ දෙනුන් ඔහු සතුව සිටියා. එතකොට ඔහු හැමදාම කිරි දවනවා. මේ ගොපල්ලෝ හැමදාම එක තැනක ඉන්නේ නැහැ. මෙසේ සහිත මාස හතරෙහි බොඩ බිම ඉතිරි 8 මාසෙම තනකොළ ජලයේ පහසෙන් ලබාගත හැකි තැන් ඇසුරු කරගෙන වාසය කරනවා. ගම්තෙරක හෝ ස්වභාවික විල්තෙරක් ඇසුරේ තම ඔවුන් බොහෝ වෙලාවට ජීවිතේ පවත්වන්නේ. මේ ධනියත් පින්වතුනි වෙති කාලයේ තමා විසූ ගමින් නික්ම ගවයන්ට පහසෙන් විසිය හැකි ඉඩ ඇති තැන ඔයාගෙන ඔහු මේ මහී ගන්තෙර ආසන්නයේ පින්වතුනි උත් භූමියක තමන්ගේ ගවයින්ට තමන්ට තම සේවකීන්ට ඉන්න පුළුවන් පහසුකම් ඇතිව සියලු දේ සකස් කරගත්ත සලසව ගත්තා. සුදන් වතුරින් යට නොවන ඒ වාගේම ඒ රැහි කාලේ පුරාවටම දාස කම්කරුවන්ට ඉන්න පුළුවන් තැන් නිර්මාණය කළා, සකස් කළා. උවමනා කරන කෑම බීම ආදී සතුන්ටත් මිනිසුන්ටත් උවමනා සියලු දේ එකතු කරගෙන රැස් කරගෙන හිටියා. ඉතින් මේ සියලු දේවල් වලින් තමන් ස්වයංපෝෂිත බවට පත් කරගත්ත තැන ඔහු බොහෝම සතුටින් තමන්ගේ යහනට වෙලා ඉන්න අතරේ තමන්ගේ සතුට ප්‍රකාශ කරනවා. පින්වතුනි අපිට ධනිය සූත්‍රයේ ඒ කාරණාවන් මුණ ගැහෙනවා. එතෙන්දී ඔහු ගාථා පාඨයන් ඇතුළේ තමන්ගේ උදානියස්සේ තමන්ගේ ජීවිතේ හැමදේම තියෙනවා කියලා සතුට වෙන කාරණා ප්‍රකට කරන සක්කෝදනෝ දුද්ද කීරෝ හමස්නි ආදී වශයෙන් ඔහු තමන්ට ඇති දේවල් ගැන බත ඉදිලා දිනුන්ගෙන් කිරි දොවාගෙන මම ඉන්නේ මෙහෙම හිතන ඒ වගේම හොඳට සෙවිල්ල ගත්ත වහලක් ඇති නිවසක් මත තියෙන කෑම බීමෙන් මං ස්වයංපෝෂිතයි. නිසා වහින වැඩි වලාවන් නුඹලා ඇති තරමට වහින්ද මට ජීවිතේ නුඹලට නැති කරන්න දෙයක් නෑ. මගේ ජීවිතේ හැමදේම තියෙනවා කියලා මේ ජීවිතේ ගැන මහා ඉහලින් ඔහු සැනසෙන ආකාරයේ හමුණ බුදුරජාණන් වහන්සේ එදා ධනියගේ මේ කියන ඒ උදන් වාක්‍ය දිවකණින් අසා බුදුරජාණන් වහන්සේ තෙන්ට වැඩම කරලා දේශනාකට වදාලා ධනිය නුඹ ඔය විදිහට සැනසුණාට ආන් ඊට වඩා මම සැනසෙනවා කියන අරුත බුදුරජාණන් වහන්සේ තමන් තුළින් ප්‍රකට වෙන ලෙස උන්වහන්සේ ගාථා කීපයක් ඒ මොහොත දේශනා කළා. ඒ අදහස් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා කුමනදී තිබුණත් ජීවිතේ කෝපය ක්‍රෝධයේ හිත තියාගෙන නම් යම් කෙනෙක් ජීවත් වෙන්නේ එයාට හැබෑටම ජීවිතේ තියෙන දේවල් තුළ සතුටු වෙන්න බෑ. එහෙනම් ධර්මයේ ලස්සන උපමාවන් වලින් මේ කාරණා විවරණය වෙනවා. පිළිතුර
මාස ගානක් පුරාවට මහ වැහි වැස්සත් ඒ වලගොඩලි උල් සහිත බිමට නම් ඒ වැස්ස පතිත උනේ බිමෙහි ධාන්‍ය වපුරලා ආන්හි පළදාවක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ වගේ සදහම් අහන් සදහම් වැහි මොනතරමට වැස්සත් කෙනෙක්ගේ හිතේ තියෙන පින්වතුනි උල් වගේ මහා දරුණු ක්‍රෝධ වෛර කෝපයෙන් පිරිච්ච හිතක් නම් ඒ හිතට ඒ ධර්ම පෑහෙන්නේ නැහැ ගලප ගන්න බැ. හරියට අර කටු සහිත පොළවක කොයිතරම් මහ වැහි වැහෙලවත් ඒ පස බුරුල් කරලා ධාන්‍ය වගා කරන්න බැරි වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ධනිය සූත්‍රයේ ධනියට දේශනා කරත් වදාළේ ජීවිතේ හැමදේම තියෙන්න පුළුවන්. තියෙනවා කියලා තියෙන දේවල් වලට ජීවිතේ ඇලෙන්නත් පුළුවන්. හැබැයි ඇත්තටම ඇලුනාට ඒ ඇලිච්ච දේවල් සමන්ට ඒ හිතනා තරමට මිහිරක් රසය ගෙනෙන දේවල් බවට පත් වෙන්නේ නැහැ. තමන්ගේ හිතේ නොනැසුණු රාගය නොනැසුණු ක්‍රෝධය නොනැසුණු මෝහය තමන්ගේ ඉතිරි කරගෙන ඉන්න කෙනෙක් නම් ඒ නිසා ඒ හිදැසේ අඩුව අපලඟ තියාගෙන ජීවිතේ අපට අපි සම්බන්ධව පින්වතුනි මේ හිතේ පිළිච්ච බව අපට දකින්නවත් අපිට තියෙනවයි කියන හැම හැබැයිම සැනසෙන්නවත් සතුට වෙන්නටවත් පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. එනිසා ඔබ ජීවිතේ ඔබෙන් විය යුතු යුතුකම් සමාජයට ලෝකෙට ඉටු කරන්න. ගෙදරට දොරට පන්සලට විහෙර විහාරස්ථානයට දරුවන්ට බිරිඳට ස්වාමියට මව්පියන්ට යුතුකම් ඉටු කරන්න. හැබැයි ජීවිතේ ඒ තමන්ගේ යුතුකමක් ලෙස දකිමින් ඔබ ඒ දේ කරන්න. එහෙම නොවී ඒ දේට මහා බැඳීමක් ඇලීමක් ඔබ ඇති කරගෙන කරනවුන් රකිනවුන් පෝෂණය කරන්නවුන් තුළින් ඔබ ජීවිතයේ සතුට හොයන්න කැමැති වෙන හිතක් ඇති කරගත්තොත් ඒක පින්තුනි සසරට සහ තමන්ගේ දුකට සහ මුලා භාවයට හේතු වෙන කාරණාවක්ම විතරයි. සියල්ලෙන් ස්වයං පෝෂිතයි කියලා හිතාගෙන හිටියත් ඒ හදවතේ ඉතිරි වෙච්ච රාගය නම් ඉතිරි වෙච්ච දේශය නම් ඉතිරි වුණු මෝහය නම් තිබෙන්නේ ඒක නැත හැබැයි සතුට වෙන්නට බෑ. එනම් භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ හිතේ තියෙන සාමේ හිතේ තියෙන සෝය ලෝකේ කාටක් වඩා සැනසෙන්න පුළුවන් ප්‍රීතිමත් හිතක් උන්වහන්සේ තුළ ඇති බව ධනියට දේශනා කළේ පහකල ක්‍රෝධේ පහකල රාගේ පහකල මෝහේ ඇති හිතක් තමන් වහන්සේ සතුව හැබැවින්ම තිබුණු නිසා ඒ නිසා ජීවිතයේ පින්වතුනි ඔබ හැබැයි හපණෙක් වෙන්නේ එහෙම රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදෙන්න අපි අපට යමක් කරගෙන නම් මේ මොහොතේදී අපට ජීවිතේ දිනුවයි කියලා සතුට වෙන්න පුළුවන්. එහෙම නොවුණු අපි පින්වතුනි ජීවිතේ කොතන කොයි ආකාරයක දුර්වල වේද? මේ මට්ටමටයි මේ රාගයේ තිබ්බොත් මම උපරිම දුර්වල වුණත් වෙන්නේ මේ දේශයේ මේ මොහේ නිසා මම දුර්වල වුණත් වෙන්නේ මේ මට්ටමටයි උපරිම කියලා. ආන් අපිට එහෙම කල්පියා අදුමතරමේ උපරිමයකට යටත්වවත් ඒ රාගය ගැන හිතන්න අපට දේශය ගැන මොහේ ගැන හිතන්න බැහැ. ඒ රාගයේ දේශයේ මොහේ කොතනින් අපව කෙලවර කරයිද? ඒ තාමත් ඉතිරි කරන්න මේ හිතේ යන්න. ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ එළින ඇලීම අතර ශ්‍රේෂ්ඨතම ඇලීම. ධර්මීත ඇලුම් ඇතිකම ඇති කරගත්තු කෙනා. එයා සසරේ සුවපත්භාවයමයි ඇති කරගන්නේ. ඒ වාගේමයි පින්වතුනි සන්නාශය කිරීමෙන් සියලු දුක් කෙලවරකට ලබන උතුම් නිවන් සුවයම උතුම් නිර්වාණයම ලෝකෙ සියල්ල අතර ශ්‍රේෂ්ඨ වන්නේ කොහොමද කියලා අහපු තැන භාග්‍යවතුන් වහන්සේ අර දේවතාවන්ට දේශනාකට වදාළේ ජීවිතය තුළ සංහාව හදවතේ ඉතිරිව පවතිනතා ඒකෙනා හැම වෙලාවකම සංසාරේ දුක දෙසටයි යන්නේ. සංහා පටිච්ච පරියේසණං පරියේසණං පටිච්ච ලාභෝ ලාභං පටිච්ච විනිච්ඡයං. ඉතින් සංහාව නිසා සොයනෝ සොයන නිසා ලැබෙනෝ ලැබුණු දේ වටින නොවටිනා හැටියට වෙන් කරගන්න විහිසෙනවා. ඉතින් වටිනාකම ඇතිකල ඒ ඇති දෙයට ඒකෙනා ජීවිතේ ඇලෙනවා ඇලිච්ච දේ තමන්ගේ කරගන්න එයා දුක් විඳිනව අවසානයේ තමන්ගේ කරගන්නවා කරගෙන දුක් විඳිනවා ඒ දේවල් රකින්න රකින්න යාම තුළ දිවාරය නොබලා නිදි වර්ජිතව ඉඳගෙන සමහරක් වෙලාවට නොකා නොබී ඉඳගෙන ඒ දේවල් ඒකෙනාට ජීවිතේ රකින්නට සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒකෙනා ජීවිතේ රැක්ම නිසා දඬු මුගුරු අරියායද අපැතිව ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ වාගේම ජීවිතේ අවසානයේ සැක සංකා අනුන් කෙරෙහි නිකරුණී ඇති කරගන්නවා. ඒ ඇති කරගෙන බහින්බස්සින් දක්වා කලකෝලහල දක්වා ඒ තණ්හාව තමන්ව
අවසානයේ කිලිටි කරනවා අපා දුක් වෙත තමන් අරගෙන යන තැනට කරුණු කාරණා සකස් කරනවා ඒ වාගේම අවසානයේ ජීවිතේ නොකරපු මහා පාප කර්ම පවා තණ්හාවෙන් දකින්න යාම තුළ සිද්ධ කරගෙන අවසානයේ වෙන්න පුළුවන් දණ්ඩණයන්ගෙන් දඬුවම් වලින් ගැලවෙන්න උවමනාකමින් සතරේ නොකියපු මොසාවාදී බොරුව පවා කී කියා තමන්ව රැකගන්න තවදුරටත් විහිසෙන උත්සාහ කරනවා ජීවත් වීමේ ආශාව කැමැත්ත මුල් කරගෙන අවසානයේ විවිධ බොරු කියමින් ලෝකයේ තුල හැසිරিলা අපා දුක තමන්ගේ ජීවිතේ ලං කරගන්න තැනට මිනිස්සුපත් වෙනවා සංසාරවට මුසපත් වීම නිසා එනම් තණ්හාව අපව දුක දෙසටම අරගෙන යනවා අපේ හිතට මිහිරක් වෙන්නේ එනිසා ජීවිතේ තණ්හා ශය කළගෙන මේ සංසාරී ඇත්ත අවබෝධ කරගන්න නිසා ඒකන වෙන්න තියෙන සියලු දුක් මතුවට නැති කරගත්ත ඒ උත්තම සුවය ලබනවා ඒ සුවයම ඒ නිසා ලෝක සියලු දේ අතර ශ්‍රේෂ්ඨ තමයි කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්නා එනම් ඒ උතුම් ශ්‍රේෂ්ඨ සුවය වෙත යන්න හිත දිරිමත් කරගන්නට පිණිස ඔබට අහපු සම්බුද්ධ දේශනා උතුම් මඟ පෙන්වීමක් ආශිර්වාදයක්ම වේවා කියා සාදුකින් ප්‍රාර්ථනා කරගන්න. අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාවට තමන්ගේ සදැහැති දායකත්වයේ කළා නුවර පාර සවලන් මල් මිල්ලේව මරදන් කඩවල ලිපිණී පදිංචි පින්වත් කිම් අමරා පුණ්‍ය කුමාරි මහත්මිය මෞතුමිය බලාපොරොත්තු වන මදුවන්තිකා සත්තරණි කරුණාතිලක දියණියට 2017 හත්වෙනි මාසයේ 26 වන දිනට වයස අවුරුදු 19 සම්පූර්ණයව මත දීර්ඝායස නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න මෙවර අප සුසත්කල විභාගයට පෙනී සිටීම නිමිති කරගෙන ඇයට ආශිර්වාද කරන්න මෙවර අප සුසත්කල විභාගයට පෙනී සිටින අනිකුත් සියලු දරුවන්ට ආශිර්වාද කරන්නේ මෞතුමේ බලාපොරොත්තු වන ඒ අනුවේ දියණියට සුබ උපන්දිනයක්ම වේවා නිදුක් නිරෝගී සුවසහනිය සැලසේවා ආයික චිත්ත පීඩාවක් ඇති නොම වේවා අප සුසත්කල විභාගයේ ජය ගන්න ශක්තිය ධෛර්යය තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා අමරා පුණ්‍ය කුමාරි මෞතුමිය ඇතුළු හැම දෙනාටම යහපත වේවා ඒ වගේම සමස්ත උසස්කල විභාගයට පිණිස සිටින දරුවන්ට මේ පින්කම මේ ධර්ම දානේ ආශිර්වාදයක් වේවා යහපතක් සැලසේවා කෑගල්ල බුදුදහ දෙනී බී දිසානායක හා එක් බී දිසානායක දෙපළ අද මේ උතුම් පින්කමට දායකත්වයක් කරා අගෝස්තු 14 දින මියගිය තමන්ගේ මෑණියන්ට තමන්ගේ අත්තම්ම ඒ වගේම පියතුමා නෙන්දනී ඇතුළු දෙපාර්ශ්වයේ මේගිය සිළු ඥාතීන්ට පිළිදීමේ අදහස හදවතේ පෙරදරි කරන් ඒ පින්වතුන් දායකත්වයක් කළා. ඒ අනුව ඒ පින්වතුන් නමින් මේගිය සැවම මෙතෙන් ලැබ සසර දුකින් අත්මිදේවා නිවනින් සැනසේවා. දේනියන් දෙදෙනාගේ පවුල්වලට දරුවන්ට ආශිර්වාද කරන්න 2017 සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන ඖෂධී සෞභාග්‍ය අධීනියට ආශිර්වාද කරන්න තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ පවුල්වල දුවා දරුවන්ට නැහිතව සොන්සෙත් ප්‍රාර්ථනා කරන්න දේශකයාණන් වහන්සේට උතුම් මහා සංඝරුවනට ඒ වගේම ජාතිය නාලිකාව නිපෙතෙන් ගුවන් විදුලි සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට තෙත් පතන්න ඒ ඇත්ත බලාපොරොත්තු වුණා ඒ වගේම අද දායකත්වයේ එක්කලා දම්පහල උරුදොක්ක මාතර ලිපිණී පදිංචි රොෂාන් විතරණගේ මහත්මා ප්‍රකාරක පන්ති දේශකයේ කැටියට එතුමා කටයුතු කරන්නේ එතුමා බලාපොරොත්තු වන අගෝස්තු 5 දින අද දිනට ඒ දින තමන්ගේ උපන්දිනයේ නිමිති කරගෙන ආශිර්වාද ලබා ගන්න ඉතින් අපි සෙත් ප්‍රාර්ථනා කරන එතුමාට සුබ උපන්දිනයක් වේවා නිදුක් නිරෝගී සුවසහනිය සැලසේවා කායික චිත්ත පීඩාවන් ඇති නොම වේවා දැනුම ගුණධම් සමාජයට ලෝකෙට බෙදා දෙන්න පුළුවන් හොඳ ගුරුවරයෙක් වෙන ශක්තිය ධෛර්යය තව තවත් සැලසේවා කැමැති සියලු දෙනාට පින්කම පිළිබඳව හිතේ පැහැදීම ඇති කරගත් හැම දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්න පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා යන කිසිම එතුමා මේ උතුම් පින්කමට අද දවසේ දායකත්වයක් කළා. ඒ අනුව එලෙස දායකත්වයක් කළ පිණිස හැම දෙනාටම සෝසෙත් ප්‍රාර්ථනා කරන්න පින් දෙන්න අදහස් කළ සියල්ලන්ට මේ උතුම් බුදුබණ ඇසූ ලක්වැසි ලොව ඇති ලොව පුරා සිටින අපේ ඉන් ඇති ශ්‍රාවකයෝ මේ බුදුබණ අහනෝ ඒ හැම දිනාටමත්
අප ආශිර්වාද කරනවා ජාතිය නාලිකාව නෙත්ුවන් නිදුලිය සභාපතිතුමා එතුළු කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුව සහනීය සැලසේවා මෙලව පරලව ශාන්තිය සැනසෙල්ල කෙලවරු සම් චතුරාර්ය සත්‍ය ධර්මීව උදා වේවා යන හිතින් සාදු කියා ප්‍රාර්ථනා කරගමු පින්වතුනි උදා වෙන නිකිණි පුර පසළොස්වක පොහො දින අප මිනුවන්ගොඩ බොරගොඩවත්ත සම්මා ජීව බෞද්ධ ආශ්‍රමයේ සදේ කල පවත්වන ධර්මානුශාසනාව සෑම පොය දිනකම පවත්වන ධර්මානුශාසනාව රාත්‍රී 7ට මෙවරත් සිද්ධ කෙරෙනවා. ඒ සඳහා වැඩම කරන්නට සිටින්නේ කැලණි විශ්වවිද්‍යාලයේ කථික ආචාර්ය මෝපැටිගල පඤ්ඤාලෝක පිණිස ස්වාමීන් වහන්සේට අපි පින්වතුන්ට ආරාධනා කරන උතුම් බුදුබණ ශ්‍රවණය කරන්නට ඉලඹෙන නිකිණි පුර පසළොස්වක පොහො දින විහාරස්ථානයේ වෙත පැමිණෙන ලෙස ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහින්ද්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරං ලෝක ශාසනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහින්ද්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරං සුදේශනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ිරං රක්ඛං සුමං පරන්ති සේලදනා නිර්වාණ පරමයි.